සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා ප්‍රිය භාවය සහ මధుර භාවය අතර ඇති වෙනස පැහැදිලි කරලා දෙන්න කියලා ඇල්ලීවා. යම් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං ඉත්තේතා තණ්හා උපජ්ජමානා උපජ්ජති එතනිවිදමානා නිවිදති මේ ආදි වශයෙන් ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇත මధుර ස්වභාවයක් ඇත මේ තෘෂ්ණාව එහි උපදිනවා. එහි පවතිනවා ආදි වශයෙන් කියලා දේශනාව සතිපට්ඨාන සූත්‍ර දේශනා විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රිය ස්වභාවයයි මధుර භාවයයි කියන එක තෝරාගන්න දැන් මොකක්ද කියන්නේ? මధుර දේ ප්‍රිය නැහැ, ප්‍රිය දේ මధుර නැහැ. නැවත් ප්‍රිය දේ මధుර දේ අතරින්ද බැහැ. දැන් මේ ක්‍රම දෙක. දැන් සමහර අය මොනවද ප්‍රිය කරන්නේ? ඒලා බලගුණා. කේලක් කියන්නේ කොච්චර ප්‍රියයි ඉන්නවා. කාට හරි අනුපද කියන්නේ. හරි ආස. හරි ප්‍රියයි. කාට හරි බැන බැන ඉන්නේ. හරි ආස. ලෝකකන් කියන්නේ මානකාරකම් අටවට ඔයින්නේ කොච්චර අහස ඒක කොහොම ප්‍රිය දේවල් ඒකෙන් හරි ලස්සන රූපයක් එහෙම අදහසකුත් නෑ හරි මිහිරි සත්‍යයක් අනේ තව තව තහන් දැන්නේ එහෙම ඒකුත් නෑ මේ හරි සෝදයි තව තව ආග්‍රහණය කරන්න නම් එහෙම ආස්වාදයකුත් ඒකෙන් මේව හරි රහයි තව තව කන්ද හෙන්න එහෙම ආස්වාදයකුත් මේ ආස්වාදේ හරි පහසයි තව තව විඳින්නේ නැත්නම් එහෙමයි පුදු අපේ પરම්පරාව විහිමයි ඇතිලයි પરම්පරාව අපේ දාතල මුත්‍ර ආවල් අධිකාර අම්මල මේ මේකත් ඒ પરම්පරාව අපේ උඹලා කවුද හරි ඉහෙලා නම්බුක නම්බුකාර ප්‍රියයි මధుර එකක්වත් ඒක නේ රහ එකක්වත් නේ හැබැයි අත්හරින්න පුළුවන් කොතනින් හරි ඕකන කෑල්ලක් එහෙම අහුනොත් එහෙම මොකද නෑ හරි ඉහෙලද ඒ මලක් වුණා කියලා කියන්නේ හරි සන්තෝෂයි එහෙමයි වර්ණා කරනවා හරි කැමති සත්‍ය වර්ණා කරනවා හරි කැමති ලොකම් පල්ලි තියෙනකම් ඉඩ කරන් තියෙනකම් හරි ප්‍රියයි කියන්නේ එහෙම කියනවා අනික ඒ නිසා මේගොල්ලෝ හරි කෝලත් කියනවනේ අන්න අපි කියන්නේ ළඟ මිනිස්සු අර ඉහලා බලන්න හරි ආලම්බර මොනවද ඕම් ප්‍රිය දේවා කාට හරි අනුපද කියලා නම් ෆොටෝල හිටා කවුරු හරි වැට වැටනවා වහන හරි ප්‍රියයි උඩ පැන පැන ඉන්නවන වැඩේ හැටියට හරි ඇඹරුවා ගුලියා මොතර වැද වැඩේ දුන්නා ලනුවා වමාරන්න වෙන්නේ වමාරන්න දෙවන දඟල දඟල හරි ප්‍රියයි යනවා කාරේ හුණියන් කරනවා ගිහින් වැට වැටේ දුන්නා වැඩේ හරියට හරි අපි ඒ වැඩේ යනවා හරි සන්තෝෂයි ඔයා මාක හොඳට කන්ත ටිකක් අරන් හරි සන්තෝෂයි මට මොකද අපේ හතුරා කන්න වැදිරලු කොච්චර ප්‍රිය උන්ට හොදක් වෙලා දිනව නුඹේ උන්ට හෙන ගහලා තින්න කියොත් මොකක්ද හරි අප්‍රිය ඒවනම් ප්‍රිය නෑ මధుර අතන ඒවට කැමතිද එහෙනම් මේ ලෝකේ සත්‍යය ප්‍රිය කරන හරියක් තියෙන මේ ගැටෙන පැත්තේ වැඩ වලට හරි ප්‍රියයි ද්වේෂයට මානෙට මෝහයට හරි ප්‍රියයි ආශාග්‍රිය anu මధుරයි ඔය ප්‍රිය මధుර දෙකම සත්‍යය තණ්හා කරනවා කියේ ඔක දැන් මොකද කියන්නේ වර්ණයක් එනවා ආශාවට නම් ඇලෙනවා ඒකට ඇලෙනවට සංහා කියනවා කොහොම අපි පටු අර්ථ අරගෙන වරද වැටෙනවා ආශාවට ඇලෙනවා ඇලෙන එකට සංහා කියනවා තරහවට ගැටෙනවා ඒකට සංහා කියන්නේ කවුද නේ ගැටෙන එකේ පරිච්ඡම උපාදයක් හැදෙන්නේ කොහොමද අන්න වර්ණයක් කියන එහෙනම් සංහා කියන එකේ අර්ථය අපි හිතා හිතලා තියෙන වැරදිය සංහා කියේ මොකක්ද සත්‍ය සත්‍ය අභිනන්දනේ. ඒ එතන අභිනන්දනය කරනවා. අතරින්ද බෑ එතන විරේදයෙන් ඇදිලා. විරේද ඇලුම් කිරීමක් තියෙනවා. ඇලුම් කිරීම කියලා කිව්වේ. අ තණ්හා කියන්නේ අපි හිතා ඉන්න ආශාව කියන එක නෙමෙයි. ඒක මధుර බව. ඒකත් ඇලෙන්නේ එක කොටසක් විතරයි. තවත් එකක් තමයි ප්‍රිය භාවයේ ඇලුම් කිරීම. ප්‍රිය කරන ඒවායි මధుර ඒවායි ඇලීම් ගැටීම් දෙකම. ගැටෙන පැත්ත ප්‍රියයි. ඇලෙන පැත්ත මధుරයි. ඔන්නෝක තමයි යම් ලෝකේ ප්‍රිය රූපා සාත රූපං කියන්නේ. ওই දෙකේම ඉන්න කෙනා සත්‍ය සත්‍ය අභිනන්දේ හේතර ඇලුම් කරලා ඉන්නවා මෙන්න මේක දිනවා තණ්හා එක කාමී එක භවයක් නැහැ කියන විරුද්ධ හත්යෙන් අරගෙන ඕන ජන වැඩක් බළු වැඩක් කරන්න කිසිම
අපිට මැලි බවක් නැහැ හැකිලුමක් නැහැ මොකද මරණම ඉවරයි නේ ඉන්නකන් කාලා විලා හන්තෝසේ ඉන්නකින් තියෙන කියලා ඕල් ජන බල වැඩ කරලා ඉතිපත් වෙන මේ මේ ආකාරයෙන් ඒ දෙන තනි ආවිනේකට සංහා කියන සංහා කියන්නේ ඇලීම කියලා ගත්තොත් එහෙම ඔත තමයි වරද්ද ගන්නත් සංහා තනි ආවුණා මොන තනිද කොතරහරි තනි ඇලෙන තැන හරි ගැටෙන තැන ආවුණා සංහා ආවුණා උපආදා උප කියන්නේ ආදානි ආදානි කියන්නේ ඇදිලා හිටිනවා ඒ බැඳුනේ යම් තැනකට එතෙන්ට ඇදිලා හිටිනවා සංහා උපආදා ඉතින් උපආදාන කියන්නේ දැඩිව බැඳෙනවා කියුවා හිතේ බැඳීම විතර ගණන් ගන්න ඉතින් බුදුරන් වහන්සේ උපආදාන විග්‍රහ කරනකොට වෙනෙනවා ගින්නට උඩ යන ගින්නට කුලක උපආදාන ඇවිලෙන ගින්නට දර උපආදාන වැඩෙන ගහට පොළොවේ රසේ උපආදාන එහෙමත් උපාදාන වෙන්නලා තියෙනවා. උපාදාන කියලා කියන්නේ මේ හිත ගහට ගන්න ගතියකට විතරක් නෙමෙයි. ආසන්නයේදී ඇදලා එනවා නම් යමක්. ඒ වගේ නම තමයි උපාදාන. මේ යම් තැනක තන්නේ හා වුණාද? ඒ එතන හොඳයි කියලා සිය භාවයේ මధుර භාවයේ නිහ බැඳුනද? ඒතර හා වේද කියලා ලක්ෂණයක්. තණ්හා වේද. ඒතර තමයි එදෙට බැඳිලා ඇදලා හිටින්නේ. උපාදාන වේද. ඒතර තමයි මේ බුද්ධියක් සායකත්තේ මානසිකත්තේ දනුකල බවට පත් වෙන්නේ. ඒ බව වහට ගන්නවා. ඒතර තමයි ජාතිය පහළ වෙන්නේ. ඊට අනුකූල જાතියද හේතු වෙනවා. එහෙමයි ප්‍රවීණන්නේ. ඉතින් ඕක දකින්න ඕන. මේ ප්‍රිය භාවයයි මధుර භාවයයි කියන දෙකේ වෙනස ඕකයි. මේ දෙකම සංහාවට හේතු වෙයි. මේක විග්‍රහ කරපුවාම පටලව ගන්න නිසා තමයි ද්වේෂ සහගත හේතුවත් පටිච්ච සමුපාද ක්‍රමයක් පෙන්වනවා. වේදනාපත්‍ය පටිගම් පටිගපත්‍ය අදිමොක්කෝ අදිමොක්කපත්‍ය භව භවපත්‍ය જાති කියලා ඒ විදිහට පටිච්ච සමුපාදේ පෙන්වනවා. ගැටීම මුල් කරගෙන ඉන්න පටිච්ච සමුපාදේ යන හැටි. ඇලීම මුල් කරගත්ත කරන වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ලෙහෙ පෙන්නේ මුලා මුල් කරගත්ත නම් වේදනා පත්‍ය විතිකිච්ඡා විතිකිච්ඡා පත්‍ය අදිමොක්ක අදිමොක්ක පත්‍ය භව භව පත්‍ය ජාති ලෙහෙම පෙන්නේ ඒ වගේ මේකට ගැලපෙන්නා වූ ලෝභ දේශ මොහ කින හිත් තුනටම ඔය මේ පරිච්ඡම පාච චක්‍ර හට ගන්න හැටි විග්‍රහ කරලා තියෙනවා පරිච්ඡම පාලි විභංගේ විග්‍රහ වෙනවා විදිහට ඔක්කොම ඉතින් දකින්න ඕනේ හැම එකෙම කියන්නේ එක තමයි පොදුවේ ගත්තාම සූත්‍ර පිටකේ විග්‍රහ කරනවා වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන කියන පොදු වදේ. සංහා කිව්ව ආසා කියන බැඳීම නෙවෙයි සංහි හා වෙනවා ඉවත් යම් යම් තැනක සත්‍ව සත්‍වල අභිනන්දනය කිව්ව අර්ථයෙන් පෙන්වෙන්නේ වේදනයි. ඒ එතන හා වෙනවා. හා වෙන්න හේතු තියෙනවා. එක ප්‍රිය භාවය එක මధుර භාවය. ඉතින් ඔය ක්‍රමෙන් දකින්න ඕනේ. මෙතෙක් දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සිල් දෙනාට යහපතක් වේවා.